මම කතා කරමින් හිටියේ පුතේ ඇයි අපිට notes කියලා එකක් ඕන මේ slide එකේ යටින් slide එකට යටින් මොකද්ද මේ notes කියලා section එකක් තියෙන්නේ මං කෝවා අපි කතා කරා slide එක දාන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි site slide එක දාන්න පුළුවන් අකුරු ප්‍රමාණය වචන ප්‍රමාණය සීමිතයි ඉතින් ඒ හින්දා අපිට notes මොනා හරි දෙන්න ඕන නම් මෙන්න මෙතන දා ගන්න පුළුවන් හරි මං එකට උදාහරණයක් වලට පෙන්නන්නම් මේ university slide එකකින් හරි මම ගන්නම්කෝ මේ වගේ එකක් හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ blockchain technology කියලා මෙහෙම university slides වගේ ආ මේකේ हर मे बलन मेके दाला මේ පේන ඔයගලන ස්ලයිඩ් එකේ දාලා තියෙන පින්තූර දෙකක් මේ පින්තූර දෙක යටින් දාලා තියෙනවා මේක ඇත්තටම මේ natural language sorry image definition වලට visual and natural language comprehension කියන එක තමයි පෙන්වන්නේ මේ පින්තූරේ පේන එක කම්පියුටර් එකට අඳුනගන්න කම්පියුටර් එක අඳුනගන්නේ කොහොමද කියන එකයි මේ දාලා තියෙන්නේ ඒතකොට මේක ගැන notes මොකුත් දාන්න බෑ මේ ස්ලයිඩ් එකේ image වලට තමයි ලොකු තැනක් කියන්නේ හැබැයි මේකට අදාළව නෝට් එකක් දෙන්න ඕන නම් මේකට අදාළව විස්තරයක් දෙන්න ඕන නම් ඒ විස්තරය දාන්න තමයි මෙන්න මේ යට තියෙන මේකට අවශ්‍ය ලින්ක්ස් කාට හරි මේක ගැන විස්තර දෙන්න ඕන නම් කොහොමද මේක දෙන්නේ මොකක් ගැනද මේ තියෙන්නේ ගැන වැඩි විස්තර අපිට නෝට් සෙක්ෂන් එකේ දා ගන්න පුළුවන් පැහැදිලිද දැන් ඇයි මේ නෝට්ස් පාවිච්චි වෙන්නේ කියලා ඒත් එතකොට ස්ලයිඩ් ෂෝ එකට දැම්මමත් ඒක අර බලන එක්කෙනාට පේන නේද හරි අන්න වැදගත් ප්‍රශ්නයක්. දැන් මොන මම ස්ලයිඩ් ෂෝ එකට දාන උනේ. බලන්න පේනවද ඔයගලන නෝට්ස් කියලා? ඔයගලන නෝට්ස් පේනවද? මොන හරි නෝට් එකක් ඔයාලට පේනවද? ස්ලයිඩ් එකේ ප්‍රද පේන්නේ. හරි. දැන් මම යනවා මෙතන තියෙන මෙන්න මෙතන තියෙනවා use presenter view කියලා එක පේනවද ඔයාලට? මම මේ මාරු කරනවා කියන එක. use presenter view කියන එක පේනවද? හරි මම ඒකට ගියාම දැන් ඔයාලට මොනවද පෙන්වන්නේ ස්ලයිඩ් එකයි නෝට් එකයි දෙකම පෙන්වනවද නැත්නම් ස්ලයිඩ් එක විතරද දෙකම පෙන්වනවා හරි ස්ලයිඩ් එකයි නෝට් එකයි දෙකම පෙන්වනවා නේද හරි දැන් මේක අපි පුතේ වෙන ස්ක්‍රීන් එකකට අපි හිතමු වෙන ප්‍රොජෙක්ට් එකකට වගේ ප්‍රොජෙක්ට් කරනවා කියලා ඒ වගේ වෙලාවට ප්‍රොජෙක්ට් එක බලන කෙනාට පේන්නේ ස්ලයිඩ් එක විතරයි. මෙන්න මේ පැත්තේ තියෙන ටික කොටුවක් කැමර පෙන්නනනම් මෙන්න මේ පැත්තේ තියෙන ටික විතරයි මේ ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ට් එක හෝ ස්ක්‍රීන් එක බලන කෙනාට පේන්නේ. එයාට පේන්නේ මේ පැත්තේ තියෙන නෝට්ස්. ඊළඟට එන්න තියෙන ස්ලයිඩ් එක ඔයාලට මේ ඔක්කොම පෙන්නනෝනේ. ඊළඟට එන්න තියෙන මොන ස්ලයිඩ් එකද නෝට් එක ඒ ඔක්කොම පෙන්නනෝනේ ඔයාලට. ඔයාලට පෙන්නනවා. හැබැයි අපි ස්ලයිඩ් ෂෝ එකක් විදිහට කරොත් මේක ස්ලයිඩ් ෂෝ එකක් විදිහට ප්‍රසන්ට් කරොත් යාට පෙන්වන්නේ මෙන්න මෙතන තියෙන මේ මේක විතරයි මේ පැත්තේ තියෙන නෝට්ස් මේව මොකුත් වෙයි. එතකොට ස්ලයිඩ් එක ප්‍රසන්ට් කරන කෙනාට මේ නෝට් එක ඕන නම් කියවන්න පුළුවන්. යා මතක තියාගෙන ආවා වගේ මේ නෝට් එක කියවන්න පුළුවන්. මොකද ආරගලන්නේ ඒකක්වත් පේන්නේ නැහැ. යාට පේන්නේ මේ තියෙන ස්ලයිඩ් එක විතරයි. ඔන්න නෝට්ස් වල ඇඩ්වාන්ටේජ්. අයි නෝට්ස් ආ මේ විදිහට බලුවර පේනුණාට අද මේ ඔයාලට පේන්නේ මම ප්‍රසන්ට් කරන කෙනාගේ පැත්ත. අපි ප්‍රසන්ටේෂන් එක බලන කෙනාගේ පැත්තෙන් බැලුවම යාට පේන්නේ ස්ලයිඩ් එක විතරයි. හරි. මම හිතනවා නෝට්ස් වල පර්පස් එක සහ ඇයි එක පාවිච්චි වෙන්නේ කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. ඉතින් ඊළඟට අපි තාම කතා කරේ ඇත්තනම අපිට ලෙසන් එක පටන් ගන්න කලින් අද චූටි වෙලාවක් ගන්න වුණා. මේ වටා පිටාව බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ඉන්න. දැන් ඔයාලා දන්නවා මේ වෙයි මොනවද කරන්න පුළුවන් කියලා. මේ විවිධ ඊළඟ නෝට්ස් වලටත් යටින් තියෙනවා තව එකක්. මේ තන තියෙනවා ස්ලයිඩ් ෂෝ
views කියලා අපි කියනවා slide views පළවෙනි view එකේ මොකද වෙන්නේ මට කියන්න මේ එක එක views වලින් මොකද වෙන්නේ කියලා පරණ කාලේ ඉගෙන ගත්ත පරණ කාලේ කියන්නේ 8 දින 9 දින ඉගෙන ගත්තේ මතක නා මොනවද වෙන්නේ හරි මේ පළවෙනි tool එකේ කිය මොකද්ද වෙන්නේ සර් කියන්නේ මොකක්ද සර් මෙයාගේ ඊළඟට මෙයාගේ මෙයාගෙන් සහ මෙයාගේ මේ හතර දෙනාගෙන් මොනවද වෙන්නේ පළවෙනි එකනාගේ මොකද්ද වෙන්නේ ඒකෙන් සර් අපි මේ එඩිට් කරන විදියට ඒ කියන්නේ එඩිට් කරන view එකකින් slide එක තියෙනවා අපිට මේ එඩිට් කරන view එකෙන් තියෙනවා දෙවෙනි එක අපි කියනවා slide view එක කියලා දෙවෙනි එක දෙවෙනි එක අපි කියන slide sort view එක කියලා මේ මාරු කරාම slide ටික පෙන්නවා අපිට හැබැයි අර එඩිට් කරන විදියට නෙවෙයි slide තියෙන පිළිවෙල අපිට පහසුයි slides මාරු කරගන්න ඒ වගේම slide එකක් පෙන්නවද නැද්ද දැන් මේ slide එක පාට අඩුවෙන් පෙන්න්නේ hide කරලා තියෙන්නේ ටික unhide කරන්න ස්ථානය මාරු කරගන්න හරි ඒ වගේ අපිට ඒ වගේ දේවල් slide delete කරන්න ඒවට පහසුයි slide sort view එක මොකද slides පුංචි thumbnails වගේ පොඩියට පෙන්නවා ඊළඟට තියෙනවා reading view එක ඒක වැදගත් වෙන්නේ අපිට notes විදිහට කියවන්න ගණිද්දි ගොඩක් වැදගත් වෙනවා reading view එක මේ slide එක අතර මාරු වෙලා කියවන්න ඒ වගේම slide show view එක කියලා කියන්නේ අපිට අවසානයේ තියෙන view එක එකෙන් අපිට full screen එකේ slide එක බලා ගන්න පුළුවන් සම්පූර්ණ screen හරි ඉතින් දැන් අපි මම අද ඔයාලට දෙන්නම් exercise එකක් මේකෙන් කරන්න මේක ඇත්තටම මේ චූටි ළමයින් දුන්න එකක් ඒගොල්ලන්ට ඔයාලට පුරුදු වෙන්න ඕන හින්දා මම මේකෙන්ම start කරන්නම් ඔයගොල්ලන්ට දැන් අපි interface එක හඳුනගත්තා කොටස් ටික අපි දන්නවා මොනවාද තියෙන කොටස් මේ කොටස් වලින් මොකද්ද කරන්නේ හරි ඒ වගේම excuse me sir ඔව් sir task pane එකෙන් බද ඔතන තියෙන task pane එක අර සර කොටස් වලින් කරන්නේ ආ මෙතනද ඔව් sir ඒ අර animation එකක් එමෙ edit කරන්න ගත්තම මේකට අදාළව මම edit කරන්න ගත්තා කියමුකෝ මේකේ අපි animation ගිහිල්ලා මට ඕන වුණොත් මේක දැන්නකෝ මේකට මම animation එකක් දානවා කියලා. එතකොට මට පුළුවන් මේ පැත්තේ මේ දිහේ animation pane එක click කරන්න. එතකොට ඒක ගැන වැඩි විස්තර සහිතව අපිට window එකක් මේ sub window එකක් display වෙන එක තමයි task pane එක කියලා. තේරුණාද? ජීසස් animation add කරද්දී අපිට additional window එකක් උඩට ගන්න පුළුවන්. මේ animation එකේ ඉඳිද්දි animation pane කියන එක click කරා මේ මේක තමයි task pane එක animation panes කියලා. මේක වෙනස් වෙනවා task එක වෙනස් කරද්දී මෙතන animation එකට අදාළව ඒක වෙනස් වෙනවා. ඒ වගේම වෙන ribbon එකකට ගියාම transition වගේ. ඒක එහෙමම slide show view එක draw view එක හරි මේ වගේ අපිට මේ extra task එකක් තියෙනවා නම් තමයි task pane එක ගන්න. හරි ඉතින් අපි යමු එක්සර්සයිස් එකට ලොකු වෙලාවක් ගන්නෙ නැතුව මම මේක ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට දෙන්න පුතේ හරි ඔයාලට පේනවා ඇති මේ හදලා තියෙන මේ තියෙන grade 5 scholarship exam ඔයාලට මේක download කරන්න පුළුවන් paper එක internet එකේ තියෙනවා මට ඕන ඔයගොල්ලෝ ඊළඟ දවසේදී උත්සාහ කරන්න questions ටිකක් හදන්න මේ question එකට ගියාම අර ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රය වගේම අහන පොතු තුල ඇති චිත්‍රයට වඩා සමාන වනසේ ඇඳ ඇති චිත්‍රය කුමක්ද? මොකද උත්තරේ? ශිෂ්‍ය පළවෙනි එකනේ. පළවෙනි එක. හරි. මම මේ වැරදි උත්තරයක් සිලෙක්ට් කරොත් එනවා no කියලා පොඩි animation එකක් එනවා ඔබ වැරදි කියලා කියනවා. ඒ වගේම දෙවෙනි එක සිලෙක්ට් කරත් ඒත් no කියලා එනවා. තුන්වෙනි එක ක්ලික් කරත් නම් yes කියලා එනවා. මේකෙන් home ribbon home button එක ක්ලික් කරලා home එකට යන්න පුළුවන්.
දෙවෙනි ක්වෙස්චන් එකට ඊට පස්සේ යන්න පුළුවන්. ඒ රූපයට සමාන රූපයක් ලබා ගැනීම සඳහා B රූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගන්න කියේ. කියේ. ශිෂ්‍යත්ව ප්‍රශ්න. Come on. මෙතන වෙනස්කමක් කරන්න ඕන. ටීවී එකේ මෙතන කෑල්ලක් නැහැ දෙකයි. මේකේ කෑල්ල කෙලින් තියෙන කෑල්ල තුනයි. මම දෙකයි කියලා සිලෙක්ට් කරත් යා නෝ කියලා කියන. එතකොට මට ආපහු දෙවෙනි ක්වෙස්චන් එකට යන්න පුළුවන්. ඊළඟ මෙතන තුනයි කියලා සිලෙක්ට් කරත් ඔන්න හරි කියලා එන්නේ. හරි. ඉතින් මේ වගේ එකක් හදන්න එක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. මම එකට ඕන මූලික උදව් ටික කරා කියලා දෙන්න. මූලික උදව් ටික දැන් ඔන්න මතක තියාගන්න. මට අද විලාව මේ පොඩ්ඩක් පහ වුණේ ඉඳන් මම නෝට්ස් වලට වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ පුතේ. ඉඳ මතක තියාගන්න. මුලින්ම ඔයාලට කරන්න තියෙන ප්‍රසන්ටේෂන් එකක් ගන්න. ෆයිල් නිය ප්‍රසන්ටේෂන්. ඊට පස්සේ ඔයාලගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න. ඔයාලගේ ශිෂ්‍යත්ව හෝ ඕගොල්ලන්ගේ मंदिदास दाहते के गाने में तीन है प्रश्न को इधर में की पालने की प्रश्न है बगैर पालने प्रश्न की ना में कर द्वी में संख्या वा कुमार दक्षिण ला अरे යන යන දෙවෙනි සංඛ්‍යාවට තුල්‍ය දශම සංඛ්‍යාව කුමක්ද කියලා කියනවා. මම මේ ප්‍රශ්නේ මෙහෙමම ගන්නවා. උත්තරත් ඕන නම් ගන්න පුළුවන්. මම උත්තරත් එක්කම ගන්නම්. හරි මේ විදිහට ගන්නවා. මම ප්‍රශ්නයේ උත්තර ටිකයි ගන්න. ඊට පස්සේ මම මේකට ගිහිල්ලා insert අර ගත්ත ෆොටෝ එක තියෙනවනේ. screen capture එක. ඒක from file කියලා ඒක ගන්නවා. ඊට පස්සේ මගේ ෆයිල් එක ඔන්න මට හම්බ වෙනවා. प्रश्न मेकड़ उत्तर हतरा मे उत्तर हतर अभी मर इवट दरी दम्मी तन दी फल उत्तर एडिट दीलाट कॉपी पेस्ट कर देवनी उत्तरे आयत पेश करला तुम्हें उत्तरे आयत पेश करा हतरे ने उत्तरे दिल उत्तर हतर मम दागाने मगे टेक्स्ट बॉक्स ली देख टेक्स्ट बॉक्स ने मैं तू ना शेप चली मंद है हतर हरि मैं और ना देंगे उत्तर हतरा तीनों में प्रश्न दे प्रश्न हाल तीनों उत्तर हतरा तीनों इतिंग दशमे संख्या वन यहाँ ने इकाई बिंदु इकाई का क्या ने किये द दे मतलब कनं किया न बलर किये द दहाई पादे इकाई बिंदु इकाई एक दहाई पादे एक कोला है मतलब क्या अंतर नहीं है तो वरना अभी दानों ने एक अक्तमा हरि उत्तर ऐड हरि मां करेक्ट किया ला दाना वाला मीडिया की लास्ट टाइम करना रिश्तेलाम टिप हो गया मेक तवे एक अक्तमा गाना कॉपी पेस्ट कर ला मंत्र तवे का क्या ना करो कर दी हर ඊළඟට ෆෝම් එකට යන්නත් එපා මේ කරෙක්ට් එකෙන් ගියත් රෝන්ග් එකෙන් ගියත් ෆෝම් එකට යන්න ඕනේ නැත්නම් ප්‍රශ්නාංකයට යන්න. ඒකට මම දානවා insert shapes මේ shapes වල තියෙනවා පල්ලහැටම ගියාම action buttons. ඒකේ මට දාන්න බෑ ෆෝම්. ඊනේ වැරදුනොත් ෆෝම් එකට යන්න. එයා කියනවා link කරන්න කොහෙටද first slide එකට. මේකම copy කරලා මෙතනටත් දානවා. හරි ඒකත් ෆෝම් එකට යන විදිහට. හරි ඉතින් මේ වට දැන් පළවෙනි එක කරෙක්ට් මම මේක රයිට් ක්ලික් කරලා ලින්ක් කරනවා මොකටද කරෙක්ට් ආන්සර් එකට එහෙමනම් this document මේ දෙවෙනියට තියෙන this document මේ ස්ලයිඩ් එකේ
second slide එකට slide title වලින් correct එක මේක මොකද වෙන්න ඕන wrong link slide title wrong right click link slide title wrong right click link slides title wrong hari etoda correct ekai wrong thunai oy widiyata maru karala ipase man me slide thunama select karala me awai control ekem me awai thunama select karala mama kiyenawa oyala click karat slide athara maru wenna epa transition walata giila kiyena slide athara maru wenna me on mouse tick kiyala tiyenne eka ayin karala danawa eka slide athara maru wenne ne apply to all slide athara maru wenna epa හරි දැන් යන්නේ අපේ අර link වලින් විතරයි දැන් මම slide show එකට ගියෝ දීම සංඛ්‍යාව තුල්‍ය දශම සංඛ්‍යාව මම දෙක select කරනවා ඔව් දැන් මේ නිකන් click කරාට මේක ඉවර වෙන්නේ නැහැ ඔයවත් යන්නේ නැහැ ආයේ home තමයි යන්නේ දැන් මේ එළිය click කරාට වැඩක් නැහැ ඔයවත් යන්නේ නැහැ මොකද අපි අයින් කරා slide එක move වෙන එක දැන් පහළ ඔව් ආයේ home එක correct හරි ඔයාලා බලන්න ඕ ලෙවල් ප්‍රශ්න පහකට ඕ ලෙවල් ප්‍රශ්න පහකට මේ වගේ MCQ එකක් ඔටෝමේට් කරන්න පුළුවන්ද කියලා කරගන්න පුළුවන් වුණත් ඔයාලට පුළුවන් මට එවන්න WhatsApp එකට. එහෙම නැත්නම් මම ඔයගලන්ට ලබන සතියේ කියලා දෙනවා. හරි දරුවනේ එහෙනම් මම අදට මෙතනින් නවත්තනවා. අපි කතා කරේ PowerPoint ගැන. වගේම මම homework එකක් දුන්නා මේ PowerPoint පාවිච්චි කරලා හදන්න. MCQ එකක් ඔයගොල්ලෝ ඔලෙවල් පේපර් එක MCQ විදිහට හදන්න කියලා. ඉතින් ඒකට අපි පාවිච්චි කරා links. Links කියන්නේ මේ slide අතර යන links තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ දවස් අපි ඉගෙන ගමු animation සහ transition කියන්නේ මොනවද කොහොමද ඒවා භාවිත කරන්න කියලා. ඉතින් එහෙමනම් එතකන් පරිස්සමෙන් ඉන්න හැමෝම සුබ රාත්‍රියක් සුබ දවසක්. Thank you sir. Thank you sir.